අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී හතෙන් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. ඇමිලිපිටිය තරුණයා මිය යාම ගැන මානව හිමිකම් පරීක්ෂණ නවතින ලකුණු. ජාත්‍යන්තර සතුරන් නොමැති පසුබිමක සියලු දෙනාගේ සහය ලබා ගනිමින් රට සංවර්ධනය කරනවා. ජනපතිගෙන් ප්‍රකාශයක්. ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද අඩුවන බව SB සහ කිරිඇල්ල ඇමතිවරුන් පවසයි. නීතිය බෞද්ධ භික්ෂුව ඉලක්ක කරගත් ක්‍රියාදාමයක සිටින බව පෙනෙනවා. හෙළ උරුමයෙන් චෝදනා. පොලිසිය සමග ඇතු ගැටුමක් අතරතුර ඇමිලිපිටියේ තරුණයෙකු මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව නුදුරේදීම තීරණය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කළේ ඇමිලිපිටිය සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබීම ඊට හේතුව බවයි. සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඇමිලිපිටියේ පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකට මැදිව ජීවිතක්ෂයට පත් වූයේ ජනවාරි 7 වෙනිදායි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙන්දිතයන්ගෙන් මෙන්ම චෝදනාවට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කළේ තම කොමිෂන් සභාව සිදු කරන පරීක්ෂණයට අදාළ කරුණක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වූහොත් එම පරීක්ෂණය නතර කිරීම සම්ප්‍රදාය බවයි. මේ අනුව විමර්ශනය පිළිබඳ අවසන් වාර්තාව නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි සති දෙක තුළ තීරණය කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙන්නේ මානව හිමිකම් කොමිසමට බාධාවකින් තොරව විමර්ශන කරගෙන යාමේ හැකියාව ඇති බවයි. මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සොයා බැලීම සිදු කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන පෙත්සම් තුලින් මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් කියන එක අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. පුළුල් ශේෂ්ත්‍රයක මානව හිමිකම් කොමිසමට හැසිරෙන්න පුළුවන්කම තියෙද්දී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරාට පස්සේ තමන්ගේ විමර්ශන කටයුතු නතර කරනවා කියලා කියන්නේ ඒක ජනතාවගේ පැත්තෙන් බරපතල අසාධාරණයක්. ඉතින් එහෙමනම් අපිට අහන්න තිබෙන්නේ මොකටද මේ ස්වාධීන කොමිසම පත් කරේ? ව්‍යවස්ථාදායක මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් යෝජිත පාර්ලිමේන්තු විවාදය පිළිබඳව පක්ෂනායක රැස්වීමක් ලබන අඟහරුවාදා පැවැත්වෙනවා. කථානායක කරු ජයසූරිය මහතා විසින් මෙම පක්ෂනායක රැස්වීම කැඳවා ඇති බව සඳහන්. ව්‍යවස්ථාදායක මණ්ඩලය සම්බන්ධයෙන් ආණ්ඩුව සියලු පක්ෂවල යෝජනා ඉල්ලා සිටි අතර පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ මෙවන විටත් ව්‍යවස්ථාදායක මණ්ඩලය සම්බන්ධයෙන් සිය යෝජනා ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටවනු ලබන්නේ පාර්ලිමේන්තුව තුළද නැතහොත් පාර්ලිමේන්තුවෙන් පරිබාහිර සභාවක් මගින්ද යන්න මෙවනතුරුත් අවසන් නිගමනයකට පැමිණ නැහැ. අපේ ආණ්ඩුක ක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තුළ කාරක සභාවක් බවට මුළු පාර්ලිමේන්තුවම පත්වී කටයුතු කිරීම. මේ මූලධර්මය දළ වශයෙන් පිළිගන්න බව රජය ප්‍රකාශ කළ තිබෙනවා. තාම අවසාන තීරණයක් ඇති වෙලා නැහැ. අපි විශ්වාස කරනවා මේ පිළිබඳ ග්‍රාමාන්තමාපතිය සාකච්ඡා කරයි. මේ පිළිබඳ පැමිණිය හැකි එකඟතාවයන් මොකක්ද කියලා. ඒ අනුව තමයි ඒකාබද්ධ විපක්ෂය මේ පිළිබඳ අවසාන තීරණවලට එළඹෙන්නේ. ව්‍යවස්ථාදායක මණ්ඩලය පත්කිරීම සඳහා වන යෝජනාව සම්බන්ධ විවාදය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජර්මනිය සහ ඔස්ට්‍රියාවේ 5 දින නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරරුවේ යළි දිවයිනට පැමිණියා. සිය සංචාරය අවසන් කිරීමට පෙර ජනාධිපතිවරයා ඔස්ට්‍රියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව හමුවීමෙන් සඳහන් කළේ ජාත්‍යන්තරයේ සතුරන් නොමැති පසුබිමක සියලු දෙනාගේ සහය ලබා ගනිමින් රට සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි. ඔස්ට්‍රියාවේ සංචාරක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඊයේ පසුරුවේ සංස්කෘතිකාංග රැසකින් සමන්විත උළෙලක් සංවිධානය කර තිබුණා. ඒදී ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයින් සමග සුහද පිළිසඳරකද නිරත වුණා. අද දවස වනවිට ශ්‍රී ලංකාවේ තිබෙන සංවර්ධනය සඳහා මූලික වශයෙන්ම අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය සහය ලබාවක් ලබා ගැනීමේ කාර්යයේදී ලෝකයේ කිසිම රාජ්‍යයක් ජාත්‍යන්තර සංවිධානයක් ශ්‍රී ලංකාවට සතුරන් නොවේ. ඒ සෑම කෙනෙක්ම ශ්‍රී ලංකාවේ මිතුරන්. මීට වසරකට පෙර රටේ තිබුණු තත්ත්වයක් අද තත්ත්වයක් ගත්තොත් ඔබ දන්නවා
ශ්‍රී ලාංකික ජනතා විදියට මාව ජනාධිපති වැඩමුළුවේ පත් කරගෙන ඒ වගේම ආණ්ඩුවක් බිහි කරලා වසරක් වගේ කාල සීමාවක් තුළ අපි මුලින්ම කළේ අන්තර්ජාතික වශයෙන් අපි මෙන්නේ තිබු ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මිත්‍රයින් අපි වඩවඩා ළඟවීමයි තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස කතානායකවරයා පිළිනොගන්නා බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ නාරහින් පිට අභයාරාමයේ පැවති ආගමික උත්සවයකින් පසුයි. රතන සූත්‍රයේ ලක්ෂවාරයක් පිරිත් කිරීමේ ආගමික උත්සවයේ ඊයේ පස්වරුවේ නාරහින් පිට අභයාරාමයේදී පැවැත්ුණේ හිටපු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ඔයාලා වෙලා තියෙන්නේ මේ ඔක්කොම අහන්න හදන මගේ මේ රටේ වෙන්නේ දැන් බලන්න වී මිල 18යි හාල් මිල 85යි 90යි 110යි හාල් මිල මේ අසාධාරණත්වයට ඔයාලා කතා කරන්නේ යන්නකෝ ගිහිල්ලා බලන්න මේ පොළොන්නරුවට ගිහින් බලන්න මේ අම්පාරට ගිහිල්ලා මේව අරගෙන ඇවිල්ලා පෙන්නන්න ඔයාලා පෙන්නන්නේ නෑ නේ ප්‍රබල විපක්ෂයක් හදන්න ඔබතුමා පොඩි වෙඩිමුරයක් දෙන්නකෝ අපේ විපක්ෂය පිළිගන්නේ නෑනේ කතානායකතුමා නෑ ඒ කතානායකතුමා පිළිගන්න එපා දරුණේ වනේ කියන්නේ පාප කරුණවලට මේ අතර අද පෙරවරුවේ ඇහැලියගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජනන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයේද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අද අපිට ඉතින් හිඳගෙදරට යන්න දෙන්නේ නැහැ. අද ඉරිදා දවසේ ඉඳන් දරුවා බලන්න උනා තහනම් කළා තියෙන නිසා ඉතින් අද උඩ නාඩුවක් හම්බුණා. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහෙවුවොත් පසුගිය මහමැතිවරණයට වඩා ඡන්ද අඩුවන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. මහනුවර ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පහුගිය ජනාධිපති පැවැත්වරණේ 58 ලක්ෂයක් ගත්ත එතුමාට මහමැතිවරණය මෙහෙවලා ලක්ෂ 11ක් අඩුවෙන් ලක්ෂ 47ක් තමයි ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේක තව අඩුවේ. ඒ නිසා ඇත්තටම මේ පක්ෂය රැකගන්නත්, අපේ පාක්ෂිකව රැකගන්නත්, අපේ පළාත් පාලන ආයතන නියෝජිතව රැකගන්නත්, මේ රට රැකගන්නත් තියෙන හොඳම දේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහාය ආශිර්වාදයේ මැද මේ මැතිවරණ සටන මෛත්‍රීපාල මැතිතුමාට, පක්ෂයේ සභාපතිතුමාට මෙහෙවන්න ඉඩ දෙන එක. පක්ෂයේ කිසිම ජේෂ්ඨෙක් මම ඇතුළුව ඔවුන්ගේ තියෙන්නේ දැඩි සංවේදයක් හා විශාල දුකක් තමයි එතුමා අපේ පක්ෂයෙන් ගිහලා වෙන පක්ෂයක් හදයි කියලා. මේ අතර ඊයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම ඉදිරි මැතිවරණයේදී අඩුවනු ඇති බවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඔය ඒකාබද්ධ විපක්ෂ කියන එක අපි දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. මොකද මේක අද අන්තවාදී වෙලා දැන් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අපිට බනිනවා. බැන්නට කෑම ගන්න ගියාම බැරිද මටත් ඔතෙන් එන්න කියලා අහනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණයට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 10ක් ඡන්ද අඩු වුණා. ඊළඟ ප්‍රාදේශීය සභා මැතිවරණය එනකොට තව ලක්ෂ 15ක් අඩු වෙන බව ඒකාන්තයි කියන එක මම තමුන්නාදේලට මේ ආත්මවාදී මතක් කරනවා. සිවිල් වරදකදී භික්ෂුන් වහන්සේ නමක් අතනගොට ගැනීමට පෙර අවම වශයෙන් එම භික්ෂුව අයත් නිකායේ මහානායක හිමියන් දැනුවත් කර අවසර ලබා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් එහි ප්‍රධාන ලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළා. භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේදී පොදු ක්‍රියාදාමයක් මත ඒ කටයුත්ත සිදු කළ යුතුයි. අපරාධ නීතියට වැටෙන වරදවල් වලදී අපි කිසිසේත්ම ඉල්ලා හිටින්නේ නැහැ එවැනි තත්ත්වයක්. සිවිල් උද්ඝෝෂණ සමාජ ක්‍රියාවලියන් වැනි කරුණුවලදී භික්ෂුන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේදී අඩුම තරමින් උන්වහන්සේලාගේ නිකායට අදාළ මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කළා. උන්වහන්සේලාගේ අනුමැතියත් ඇතුව ඒ කටයුත්ත සිදු කළ යුතු වෙනවා. නීතියේ බෞද්ධ භික්ෂුවම ඉලක්ක කරගත්ත යම් ක්‍රියාවලියක් සිදු වෙනවාද කියන එක අපිට පෙන්ලා තියෙනවා. මේක මගින් බෞද්ධ හිමිවරු පමණක් නෙවෙයි කවර ආගමක හෝ යම් පූජකවරයෙක් සිටිනවා නම් ඒ පූජකවරයා සම්බන්ධෙනුත් එම ක්‍රියාදාමය අනුගමනය කරන්න. භික්ෂුන් වහන්සේලාටත් නොයෙක් චෝදනා සමාජයෙන් එල්ල වෙනවා. සිවුරේ ගරුත්වය බිඳ වැටෙනවායි කියලා මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා විසින් ඒ පිළිබඳ කතිකාවක් ඇති කරගෙන ඒ පිළිබඳ තීරණයක් ගත යුතුයි. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න එකතු කරගෙන ඉන්න මන්ත්‍රීවරු කවුද කියලා ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කියනවා. ඒ පක්ෂය හදන්න එකතු කරගෙන ඉන්නේ කොයි වගේ කට්ටියක්ද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ලංකාව පුරා විසිරී සිටින
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් 90% අද රැස් වෙනවා මේ අයගේ ගණන් හිලව් සම්පූර්ණයෙන් වැරදි වගකීමෙන් කියනවා 1447න් 1400ක් නෙවෙයි සියලු දෙනාම ආවේ 551යි ඒ අය තමන්ගේ තන රැක ගන්න තමයි ඔය ප්‍රකාශ කරන්නේ ඔය අය කියන කාරණා ගැන මේ රටේ ජනතාවගේ විශ්වාසයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව ගත්තා පක්ෂයේ තරාතිරම බලන්නේ නැතුව පක්ෂයේ විනයට බාධාවක් වෙනවා නම් ඒ සියලු දෙනා වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්න මන්ත්‍රීවරු විනය විරෝධී කිසිම කටයුත්තක් කරලා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැප වෙලා වැඩ කරපු ප්‍රාදේශ සභා පළාත් සභා මන්ත්‍රීවරු තමයි රැස් වෙලා හිටියේ රැස්වීමකට පළාත් පාලන ආයතනවල 2297ක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ප්‍රායෝගිකව දන්නවා 3-2ක් මේකට කියනවා මේ ගියපු සමහර 3-1 අය කමිටියකට ඇවිල්ලා වෙනම කඩාගෙන යනවා කියලා අපිට නිගමනය කරන්න බෑ කොච්චි කඩේට රැස්සුණු පළාත් පාලන මන්ත්‍රීවරුන් 99ක් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡන්දෙ ඉල්ලන්නේ කොහෙන්ද අපි එතනයි කියන එක හඬ නගා ප්‍රකාශ කළා මේකට ආවලු 1437න් 1401 දැරියෝ සිය ගානක් දූෂණය කරපු අකුරැස්ස සභාපති තොතන හිටියද දැරියක් දූෂණය කරපු තංගල්ලේ නාගරික මන්ත්‍රීත් හිටියද පහුගිය කාලේ ළමා අපචාර අල්ලස් ගැනීම වලට මාට්ටු වෙච්ච මන්ත්‍රීවරුන්ගෙන්ද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න යන්නේ යෝජිත ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් මගින් සිදුවන්නේ ඉන්දියාව විසින් මෙරට සේවාංශය ආක්‍රමණය කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා පවසනවා. මොනරාගල පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ ඉන්දු ලංකා නිදහස්වන්ත ගිවිසුම තවත් විස්තීර්ණ කරන්න සේවා අංශය ඒක තමයි ඉස්සලම අපි සිපා කියන. දැන් සිපා වෙනකොට එනවා නේද ආර්ථික තාක්ෂණික සහයෝගිතා ගිවිසුම. ඒකෙනුත් කරන්න වෙන ප්‍රතිවාද ශේෂ්ත්‍ර විවෘත කරන එක විශේෂයෙන්ම IT ශේෂ්ත්‍ර. අද අපේ රටේ ගම්මක වේවා නගරේ වේවා වර්තමාන වර්ධනයේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍ර. අපේ රටේ විශ්වවිද්‍යාල ගණනාවක අලුතින් පීඩ පටන් ගත්තා තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍ර. දරුවෝ සාමාන්‍ය පෙළ පාසල කම්පියුටර් එකකට ගන්න දේවල්. ඒ දේවල් තේරෙන කම්පියුටර් එකකට ගන්න දේවල්. කලා උපාධාරයට රස්සාවක් නැතුණාට කම්පියුටර් එකකට ගන්න කම්පියුටර් රස්සාවක්. මේ වෙනම මුද්ද වේ දේශපාලන මැදිහත් වීමක් ඉන්දියාවේ දින ආර්ථික මැදිහත් වීමට වඩා අද හාටෝක් විශේෂංගය තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ ඌව පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයන්හි හිටපු වස්නායක නිලමේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන්. ශෂේන්ද්‍ර රාජපක්ෂ ආණ්ඩු පක්ෂද විපක්ෂද? පැහැදිලි වෙන්නේ විපක්ෂ. එතකොට ඔබේ තාත්තා චමල් රාජපක්ෂ ආණ්ඩුවේද විපක්ෂද? පැහැදිලි විපක්ෂයේ ඉන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අර මීගම රැස්වීමක් තිබ්බනේ. දැන් ඔබේ තාත්තා ඉන්නේ විපක්ෂ නම් ඇයි ඔහු ওই රැස්වීමකට සහභාගී වෙන්නේ නැත්තේ? එතුමා ඒකට ආරාධනා කරලා එතුමට ආරාධනාවක් ලැබිලා තිබුණා. හැබැයි මං හිතන්නේ එතුමා ඒ වෙලාවේ සහභාගී වුණේ නැහැ. හුඟ දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂයේ මන්ත්‍රීවරු සහභාගී වෙලා තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනත් පක්ෂයක් හැදේ කියලා. චමල් රාජපක්ෂ ශෂින්ද රාජපක්ෂ කියන්නේ වෙනත් පක්ෂයක් හැදේ කියලාද? එහෙම පක්ෂයක් හදන තැනට තල්ලු කරොත් සමහර වෙලාවට හැදේ. ඔබත් ඒ පක්ෂයට යනවද? ඒකේ මම කොහොමත් උඩින්ම ලැයිස්තු ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයා දැන් කියනවා නිදහස් පක්ෂයේ සභාපතික බලෙන් උදුරගත්ත කියලා. ඒ මොහොතේදී තේරීපත් වුණ ජනාධිපති තමයි මේ පක්ෂේ බාර දෙන්නේ. නෑ ඔබ බාර දුන්නා කියලා කිව්වත් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ බලෙන් ගත්තා කියලා. බලෙන් ගන්න දැනට ආවා. ඊට ඉස්සෙල්ලා හොඳම පුද්ගලයාට මේක බාර දෙන්න තමයි එතුමා කටයුතු කරන්නේ. ඔය ප්‍රශ්නේ තියෙන බාර දුන්නද නැත්නම් බලෙන් ගත්තද? බාර දුන්නා. යෝෂිත මල්ලි ඉන්නේ බන්ධනාගාරගතව. ඔහු බලන්න ඔබ ගියාද? ඔව්. ඉතින් මං හිතනවා යෝෂිත මල්ලිට රොහම වෙන එක තමයි හොඳ. මොකද නැතුව එතුමාට චෝදනා කරලා නිකම්ම ඇතෑරියන ජනතාවත් කල්පනා කරાવી ඇත්තටම මොකක් හරි වුණාද කියලා. දැන් පරීක්ෂණය කරන්න ඕනේ. ඔහුට දෙන චෝදනා මොකද්ද? CSN නාලිකාවේ මෙහෙයුම් කටයුතු සභාපතිවරයා හැටියට එතුමා තමයි කටයුතු කරේ කියලා. ඒකට සල්ලි ආපු ක්‍රමය පිළිබඳව ගැටලුවක් තියෙනවා කියන්නේ. කොච්චර මුදලක් මේ විදිහට ඇවිල්ලා තියෙනවද මම දන්නේ නැහැ. ඔබ හැමදේම දන්නවා ඒක දන්නේ නැද්ද? නෑ ඒක දන්නේ නැහැ. ඔබ නේද මහින්ද මහත්මයාගේ පෞද්ගලික ලේකම්?
තංගල්ල තියෙන කාලෙටම ගෙදර කාගෙද? මහින්ද රාජපක්ෂ මහත්මයාගේ. එතකොට කාලෙටම පෙර පාසල කාගෙද? මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ මගේ නැන්දා. කාලෙටම රගර කණ්ඩායම කාගෙද? කාලෙටම රගර කණ්ඩායමේ වෙනම සමාජිකයෙක් ඉන්නවා. ඉතින් එහෙම අහන්න එංගලන්තේ කාලෙටම රජමැදුර කාගෙද කියලා තහන්න. ඒකත් කාලෙටම. එතකොට ඒකත් අපි කියලා කියන්නේ. ලංකාවේ තිබ්බ කාලෙටම නාලිකාව කාගෙද? ඒක අයිතිකරුව ඉන්නවා. නෑ නෑ මම අහන්නේ දැන් කවුද ඒකේ අයිතිකරුව? ඒ උසාවියෙන් දැන් කියයි යා අයිතිකාරයද නැද්ද කාගෙද කියන්න මන්ද සියලු දේම තාම නුදුරු දිනකින් දරගන්න පුළුවන්. හිනාවෙන් පේන පොඩි හොරයක් තියෙනවා කියලා. නෑ හිනා ගියායි යහපු ඉතින්. ඔබේ මල්ලි කාල්ට නාලිකාවත් එක්ක තිබ සවතාව ඔබ හොඳටම දන්නේ නැහැ. නෑ එතුමා මේකට සහයෝගය දෙනවා කියලා අපි ඊටසර දැනගෙන හිටියා. අපි සහයෝගය කොච්චර දීලා දෙනවද? මොන වගේ සහයෝගයද දෙල්ලුවේ? ඉතින් ඒක එතුමාගේම තමයි අහන්න මම එහෙම මම ඔබෙන් ඉල්ලුවේ කොහොමද? මගෙන් ඉල්ලුවේ නෑ. නෑ සහයක කිල්ලුව කියලා කිව්වෙසල්ල. නෑ නෑ මගෙන් සහයෝගය ඉල්ලුවේ නෑ. නාලිකාවට මගෙන් සහයෝගය ඉල්ලලා නෑ. රාජපක්ෂවරු මේ ඒ තනතුරු වල ඉඳද්දි මේ වගේ බිස්නස් කළාද? නෑ ව්‍යාපාර කිසි දෙයකට සම්බන්ධ වුණේ නෑ. කිසිම දෙයක් කරලා නෑ. අපි මේ දේශපාලනයට එන්න කලින් කරපු ව්‍යාපාර දිනවා. ඒ කියන්නේ අපි මේ නිකන් මොකක්වද මොකක් නැති වැලේ වැල් නැතුව හිටපු අය නෙමෙයි. හිරේ යන්න ඉන්න රාජපක්ෂවරු අතරේ ඔබේ නම තියෙන්නේ කීයටද? ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න තව ටික දවසක් තියෙනවා වගේ. තාම දන්නේ නැහැ ලයිස්ට් එක කොහෙද ඉන්නේ කියලා. දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩිවි උපුල් මහතා හම්බන්තොට ප්‍රදේශයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් යොදාගෙනමින් රජයේ බැංකුවකින් රුපියල් මිලියන 50ක් මුදලක් ලබාගත් බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ දිනේ චෝදනා කර සිටියා. ඊට පිළිතුරු දීමට අද ඩිවි උපුල් මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. හම්බන්තොට පැත්තේ පන්සලක ඉඩමක් තියලා මිලියන 50ක් අරන් තියෙනවා දේශපාලඥයෙක්. ඒ කියන්නේ පන්සලක ඉඩමක් හොර කරලා හොර ඔප්පුවක් හදලා. ඒ කවුරුත් නෙමේ FCID එකේ DIG දක්වා ගල් ගහලා මරන්න කියලා යෝජනා කරපු DV උපුල් මහත්තයා තමයි මේ මිලියන 50ක මුදල අරන් තියෙන්නේ මේ ලංකපුත්‍ර බැංකුවෙන්. DV උපුල් මහතා කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර රංජන් රාමනායක මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගනු ලැබුවා. ඇමතිතුමා මම ඔබතුමා නළුවෙක් වශයෙන් බොහොම සලකන කෙනෙක්. හැබැයි ඔබතුමාට මම මේ වෙලාවේ පොඩි අභියෝගයක් කරනවා. අභියෝගය තමයි මම ලංකපුත්‍ර බැංකුවේ මිලියන 50ක් නෙවෙයි රුපියලක් හරි අරන් තිබුණොතින් මම මේ අමාත්‍ය ධූරයෙන් මම ඉල්ලා සිටිනවා. දේශපාලනයෙන් මම සමු ගන්නවා. හැබැයි මම අයින් වෙනවා වගේ ඔබතුමාට මේක ඔප්පු කරන්න බැරි නම් ඔබතුමා මේකෙන් අයින් වෙනවා කියලා පොරොන්දුවක් දෙන්න මට. නෑ ආයි සභාපතිතුමාට මම කතා කරලා ඔබතුමාගේ මේ දුරකථන අංකයනේ තියෙන්නේ. මේකට ආයි කොල් එකක් ගන්නවා තව ටික. නැවත වරක් ඩිවි උපුල් මහතා ඇමතු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රමනායක මහතා. මම දැන් කතා කළා සභාපතිතුමා උතුමා කිව්වා මිලියන 30 ගානක් ඒක ආරංචි හරි කියලා ඒකතු එතුමා වගකීම ගන්නවා කියලා සංගතපු දේපල කියලා මට කියන්න කිව්වේ. ඔව්. ඒක ඒකම වගකීම ගන්නවා කියලා ડોකියුමන්ට්ස් ටික මට මේ සෞන්දර්ජි ලැබෙන සලස්සන්නම් කියලා. ඔබතුමා මේකෙන් සෞතු නොවෙන්න මේක සෞතු නොවෙන්න ඔබතුමා මේක ඉදිරි සෞන්දබරණ අඟහරුවා දා මාධ්‍යට මේ ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරන්න. මම බලාපොරොත්තු වෙන ඉන්නේ බ්‍රහස්පතින්දාට ඔබතුමා මේවා ඉදිරිපත් කරාම මම CID එකට හරි FCID එකට ඕන තැනක මම එන්නම්. වාහනවල සවිකර ඇති නලාවලින් 90%ක් පමණ නියමිත ප්‍රමිතියෙන් තොර බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අධික ශබ්දයක් නිකුත් කෙරෙන එම නලා මගින් අහිතකර බලපෑම් රැසක් මතුවන බවයි. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32 වකන්තියට අනුව වාහන නලා සඳහා නිසි ප්‍රමිතියක් හඳුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් එම නීති රීති උල්ලංඝනය කරමින් වාහන සඳහා සවිකර ඇති නලා නිසි ප්‍රමිතියෙන් තොර ඒවා බවට මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිල්ල ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන් පසුගියදා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලිසියද සහයතිව මොරටුව ප්‍රදේශයේදී වාහන නලා පරීක්ෂාවට ලක් කළා. ඒවයි නිකුත් කරන අධික ශබ්ද හේතුවෙන් ශ්‍රවණාබාධ, මානසික ආතතිය, අධි රුධිර පීඩන ආදිය ඇතිවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙනවා. 90%ක් විතරම තියෙන්නේ වාහනවල එම සද්දේ වැඩි නලා තමයි මේ බස් රථවල සවි කරගෙන යන්නේ. ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ වායු සම්පීඩන නලා. එම නලාවල තමයි මේ සද්දේ වැඩි වෙලා තියෙන්නේ. අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ සද්දේ වැඩි වාහන නලා ඉවත් කිරීම. මේ සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්. ආසම්ද ඇත්තටම ගොඩක් වැඩි ගොඩක් වෙලාවට ගොඩක් වයසකට කුඩා දරුවන්ට ස්කෝල් ළමයට බලපෑමක් එනවා. පිටරට ගියාම ඔක ලොකු ප්‍රශ්නයක් කියලා නැහැ. ඇත්තටම ලංකාවේ වෙරිය දරුවන්ගේ විනය හැදෙන්න ඕනේ හැම බැලුවාම. අනිවාර්යෙන් පොලිසියෙන් දඩකොලයක් නියම කරන්නම ඕනේ. ප්‍රමාණයකට තිබුණා නම් හරි එක ඉතින් සීමිත ගාන. සැර වැඩි සමහරලාට පාර අයින යන මිනිස්සුත් පයින්නවා මේ සද්ද වැඩිකමට. මිනිස්සුන් නීති දැම්මට මේවා හදන්න බෑ. පරිසර රාජ්‍යගෙන මිනිස් පිසක් හදලා තමයි ඒව නීති හරියට ගාන්න කරන්න පුළුවන්. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ.
දිමුලාගල නාමල් පොකුණ ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ආයුධ සන්නද්ධව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රදේශයේ ගොවීන් දෙදෙනෙකුට පහර දුන් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. පහර කෑමට ලක් වූ බව පැවසෙන 28 හැවිරිදි 2 රුපියෙක් සහ 24 හැවිරිදි අවිවාහකයෙක් පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ඊයේ උදැසන සිට අද අලුයම දක්වා ලක්ෂ 8කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් ශ්‍රීපාදස්ථානයේ වන්දනා කිරීම සඳහා පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. මේ හේතුවෙන් කිලෝමීටර් 15ක් පමණ දුරට දිගු රථවාහන පෝලිය මද පෙරවරුවේ දක්නට ලැබුණු අතර නෝටන් බ්‍රිජ් මස්කෙලිය මාර්ගයේද වසා දමා තිබෙනවා. මොරවක දැරන්ගල හිල්ස්වත්ත ප්‍රදේශයේ නිවසක් තුල සැමියා විසින් 34 හැවිරිදි බිරිඳව තියුණු ආයුධයකින් පහර දීමෙන් අනතුරුව ගිනි තබා ඊයේ රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා. ඝාතනය සිදු කළ සැකකාර සැමියාද ගිනි තබාගෙන ඇති අතර මාතර මහරෝහලේ ප්‍රතිකාර ලැබූ එම පුද්ගලයාද අද ජීවිතක්ෂයට පත් වුණා. රටවටා හිරෝ අමෙරිකානු ජනාධිපතිවරණ සටනේ උණුසුම සමගින් දැන් ලෝවටා හිරෝ. ඇමරිකානු ජනාධිපති ධුරයට තරඟ වැදීම සඳහා එක් එක් පක්ෂවල අපේක්ෂකයන් තෝරා ගැනීමේ ප්‍රාථමික ඡන්ද විමසීම් වලින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මේ වන විට පෙරමුණේ පසුවනවා. හිලරි ක්ලින්ටන් ඊයේ පැවති නෙවාඩා ප්‍රාන්ත ඡන්ද විමසීමෙන් ජය ලැබුවේ ප්‍රබල අපේක්ෂක බර්නි සෑන්ඩර්ස් පරාජය කරමින්. දකුණු කැරොලිනා ප්‍රාථමික ඡන්ද විමසීමේදී සෙනෙට් සභිකයන් වන ටෙඩ් ක්‍රූස් සහ මාකෝ රූබියෝ පරාජය කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. මේ අතර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් තරඟ වැදුණු හිටපු ජනාධිපති ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ පුත්‍රයෙක් මෙන්ම හිටපු ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ සොයුරෙකු වන ජෙබ් බුෂ් ජනාධිපතිවරණ සටනේ නිවැත්වීමට තීරණය කළේ පිටපිට අත් වූ දරුණු පසුබෑම් හේතු කොටගෙනයි. ලබන මාර්තු පළවෙනිදා තවත් ප්‍රාන්ත රැසක මෙලෙස ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා ප්‍රාථමික ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. සුපිරි අඟහරුවාදා ලෙසට සැලකෙන එදින පැවැත්වෙන ඡන්ද විමසීම් වලට එක් එක් අපේක්ෂකයන් මේ වන විට ලබාගෙන ඇති ජනප්‍රියතාවයන් බෙහෙවින් බලපානු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා. දැන් ස්පෝර්ට්ස් කෝණ. ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනින් පිටත්ව ගියා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේදී. පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ බංග්ලාදේශය බලා පිටත්ව යාමට පෙර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වලට සහභාගී වුණා. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයට අමතරව මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායමත් මෙවර තරගාවලියට එක් වෙනවා. සුදුසුකම් ලැබීමේ වටයෙන් පසු ප්‍රධාන තරගාවලිය ආරම්භ වන්නේ ලබන 24 වෙනිදායි. ලසිත් මාලිංග ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. ඕනෑම කණ්ඩායමක සෙල්ලම් කරන්න දක්ෂ ක්‍රීඩකයන් අපි සතුව ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයන්ගේ උපරිමය තරඟය තුලදී ලබා දෙයි කියලා. ඔවුන්ගේ දක්ෂතාවයේ උපරිමයේ හිටියොත් අපිට හොඳ තරඟාවලියක් නිමා ගන්න අවස්ථාවක් තියෙනවා. 10 දෙනෙක් පමණම නවකයන්. නවකයන්ට වඩා මේවර තරඟයේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් දක්ෂතාව දක්විය යුතුයි. ඔවුන් දක්ෂතාව අතරට එනකොට නවකයන්ගේ දක්ෂතාව අතර ඩිබේමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් සහ කනිෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනා බලාපොරොත්තු වෙන ඉන්නේ. ඉතින් හොඳින් ක්‍රීඩා කරලා රටේ ජයග්‍රහණයට උදව්වක් ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලැබුණු 25 වෙනිදා පැවැත්වෙන්නේ සුදුසුකම් ලැබීමේ වටේ ජය ගන්නා කණ්ඩායම සමගයි. මේ සෝදානම හිරු රාත්‍රියේ 7න් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අද රාත්‍රියේ 9:30ට යලි හමු වෙමු. අයිබෝවන්.